ප්‍රදේශයටයත් නෝනාගම හන්දියට ආසන්නයෙන් මුහුද දෙසට කිලෝමීටර් දෙකක් පමණ ගිය තැන මේ උස්සන්ගොඩ හමුවේ. ප්‍රදේශයකම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ශාක රහිත තැනිතලා බවයි. මේ පරිසර පද්ධතියේ පසට ආවේනික චුණ විශේෂයක් පමණක් දක්නට ලැබෙන අතර සුවිශේෂී පඳුරු ශාක විශේෂයක් තැනතැන වැවී පවතී. උස්සන්ගොඩ හා පැඳුණු ජනප්‍රවාද වැඩි ප්‍රමාණයක් මිත්‍යාවන් ලෙස සැලකේ. නමුත් මෙහි ඇති සුන්දරතාවය විශේෂයි. මෙහි ඇති පස යොදාගෙන නිකල් වැනි අධික වටිනාකමකින් යුතු ලෝහ නිස්සාරණය කර ගැනීමට පවා හැකියාවක් තිබේ. සර්පෙන්ටින් නිධිය තවත් වැදගත්කමක් දක්වයි. භූවිද්‍යාත්මක උද්‍යානයක් ලෙසින් සංවර්ධනය කර විනෝදය හා සංචාරය සඳහා මේ ප්‍රදේශය දියුණු කිරීමෙන් ආදායම් මාර්ග ඉපදවිය හැකිව ඇත. තැනිතලා භූමිය පරයා නැගී සිටින කඳුවැටිය සුන්දරතාවය වඩ වඩාත් ඔප්නංවයි. ප්‍රදේශයේ පැතිර ඇති දුඹුරු පැහැයට හුරු රතු පැහැගත් පස්තට්ටුවත් මදටියට පැහැයෙන් යුතු බිම්කඩ පුරා ගහක් කොළක් නොමැතිව වැවී ඇති තෘණ විශේෂයත් අතරින් පතර තැනින් තැන පවතින කුඩා පඳුරු කීපයක් හැර වෙනත් යමක් මෙහි බලන්නට නැත. නමුත් කිසියම් සුන්දරත්වයක් එහි ගැබ්ව තිබේ. මෙහි පාෂාණ කොටස් කළු පැහැට ආසන්න දුඹුරු රතු මිශ්‍ර පැහැයක් ගැනීමත් උණු වී ද්‍රව වීගිය ස්වරූපයක් පෙන්වීමත් උල්කාපාතයක් පිපිරීමේදී ඇතිවන අධික තාපය නිසා මගින් බව මේ මතයෙන් කියවෙයි. පිටසක්වල ජීවීන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගන්නා බිමක් ලෙස පැවති බවත් ගද ඉඳ හිට පිටසක්වල යානා මෙහි ඇවිත් යන බවත් මිනිසුන් අතර පවතින තවත් මනෝරාවයකි. රාවණ රජුගේ දනුමර යානය බැස්සූ ප්‍රදේශය ලෙසින්ද මෙම ප්‍රදේශය හඳුන්වයි. හේතු කුමක් හෝද ස්වභාවික සුන්දරත්වය විඳින්නට සංචාරයට මෙය තෝ තැල්ලකි. උස්සන්ගොඩ දැනට වසර මිලියන ගණනාවකට ප්‍රථම මේ උස් බිම් හා විද්‍යානු සංකීර්ණ අතර තලමායිමේ මැග්මා හෙවත් ලාවා ක්‍රියාකාරීත්වයෙන් හටගෙනුණා වූ පාෂාණයන් සහිත ප්‍රදේශයක් ලෙස